ඇතුමාද ප්‍රශ්න තුනක් අහනවා. ඇතුමා මේ ඇතුමා ඇතුමා මේ සින්දුවක් කියවහගෙන ඉන්නේ ඇතුමා නේ. මම මේ ප්‍රශ්න ටික ඔක ගලවන්නේ ගලවන්නේ ඒක ගලවන්නේ ගලවන්නේ ඇතුමා සින්දුවක් කියවහගෙන ඉතිය නේද? මම ඇහුවා පරණ සින්දුවක්. මොකද්ද මේතුමා සින්දුව? සින්දුව තමයි සබඳ අපි කුදු නොවේමු. හරි මම ආයි කියන්නම්. සබඳ අපි කුදු නොවේමු උණ පරයා නැගි. ආයි කියන්නම්. සබඳ අපි කුදු නොවේමු උණ පරයා නැගින සුනිදාදිය දහර වේමු එකට දිගටම ඇදෙන. හරි ලස්සන සින්දුවක්. ඈ සබඳ අපි කුදු නොවේමු උණත් පරයානගෙන සුනිල් ලදිය දාහර වේමු එකට දිගටම ඇදෙන. මට මතක නැහැ එතුමා හිම සින්දුවක් මං අහලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි දැන් සබඳ අපි කුදු නොවේ. හා සබඳ කියන්නේ යාළුවා. යාළුවා. යාළුවාට කියනවා යාළුවේ අපි කුදු නොවෙමු. ඒ කියන්නේ අපි කුදු වෙලා කියලා කියන්නේ නැවෙන්නේ නැතුව. ආ නැවෙන්නේ නැතුව ඉමු. නැවෙන්නේ නැතුව ඉමු. උණත් පරයා නැගින. හා උණ අපි කියන්නේ ඩෙන්ගු උණ මැලේරියා උණ වෛරස් උණ දැන් කේතින් ඉන්නේ උණත් උනම පරයා. උණට කියන උණත් පරයා. උණ කියන පරයා නැගුණට අපි කුදු නොවෙමු. ආ හා මේ සෞඛ්‍ය සම්පන්න බව. උණ හැදුනට නැවෙන්නේ නැතුව ඉමු. ආ සුනිලදී දාහර වේමු. උණ හැදුනම වතුර ටිකක් දාලා තේ තමාතු කරන්න කියනවනේ. ආ සුනිලදී දාහර වේමු. උණ හැදුනම වතුර ටිකක් ගාමු. සුනිලදී දාහර වේමු. එකට දිගටම ඇදෙන්න. හොඳට ඇදගුවේ අතපය දිගේම එකට දිගට කියන්නේ දිගට දිගට ඉමු. ඇඟි හාන්සල දිගට ඉමු. ආ ඒක උණ හැදුනහම කුදු නොවිලා අතුරු ටිකක් ඇඟේ ගාගෙන දිගේ ඇදලා ඉමු. ආයි හරි හරි මෙතුමා. ලස්සන සින්දුවක්. ලස්සන අර්ථයක් මං හිතන්නේ ඒක මේ සෞඛ්‍ය සම්පන්න. ආව් ඒ කාලේ අපි කී පොඩි කාලේ. ආ මං දැන් නාන්නේ අපේ අපේ කාලේ මේ කලින් සින්දුවක් වෙන්නේ. අපි දවසක අහමු. ඔව් මෙතුමා. දුවා අපි සාහිත්‍ය රසකාමී චරිතයක් නේ. ඔව් අපි දවසක මේ මං ඉස්පාතුමාට කියන්නේ අපි මේ එහෙමයි. ඔව් සාහිත්‍ය ඛණ්ඩ අන්ත ගන්න. නෑ අපි එමෙතුම මම ඉස්සෙල්ලාම කිව්වා අපි වෙනම රසවින්ද රස කරන්න මට මම හරි කියවා. මම කතා කරමු. අපි හොඳට කාර රසවින්දමු. ඔව් අනිවාර්යයෙන්. ඒක වෙනම කරමු. හොඳයි. ප්‍රශ්න ටික ලියන්න හරියට. ඒක තමයි තමයි ලිව්වේ. අර එදා වගේ අනම්මන ප්‍රශ්න දෙන්නේ. නෑ නෑ වැඩි නෑ ප්‍රශ්න දෙකයි. හරි. මං අහනවා. හරි හින්දු අහන්න. ආබාධ අපි